Sebentar, ada api hadannya ini pasta ala buat harga kian ke pasta ala buat harga kian ini malu bitter ini gue dakkan ada mungkin kini malu jati entah apa ini haranti ini buat harga demu gaya ini kita dia no eh menata buat harga itu orang kini kita no orang kena kaya ganan muka demi sama nih kira kira ke Eurasia kita lagi no metode nang grand panah kita korsa sama ala do first dal tiri lawal tiri no mama tih bilang kita memang mereka orangnya mereka tiu Eropa hak kita benar rumah ini kaya lah ting pasta gram sama nih harusi kita විතර මේ gram panak hatak kuat aduh bagaimana tiye nol netang kira sakit ini mas spaghetti tamai mereka tegan nih ikat kocchi miris teh mana netang pepperoncini karal dekat tuh nak karanti nol sudurun lebih dia karanti nol deh gini ikat potu cutak ini nol break keragan nol nih api paling ini karan nol pasta ketambahan ataram මේක මේ වගේ එකකින් චීස් ග්‍රේට් කරන එකකින් මේකයි දෙහිපොත් ටිකයි ග්‍රේට් කරගන්න ඕනේ පොඩ්ඩක් දෙහිපොත් ගොඩක් අවශ්‍යතාවයක් නැහැ ඒකල සුදුළුන් ටික කපා ගන්න ඕනේ අපි ඒ ටික කරලා පාස් එකක් තැම්බෙන්න අරලා අපි ඊළඟ කොටසට ලෑස්ති වෙමු කොහොමද හදන්නේ කියලා බලන්න මුලින්ම මම කරේ මේ වගේ pan එකට ටිකක් ඔලිව් තෙල් ටිකක් වැඩිපුර දාලා ඉවරලා අඩු ගින්දරේ සුදුළුණු pepperoncini එහෙම නැත්නම් කොච්චිමිරිස් මේ ටික පොඩ්ඩක් තෙලේ ලාවට බැඳින්න අරින එක සාමාන්‍ය ආලු වලින් පුංචිණයක් හදනවා වගේ ඒක ගොඩාක් කරවෙන්න බැදෙන්නේ නැහැ නිකන් සාමාන්‍යයෙන් තෙලට මේ කොච්චි මිරිස් වල සුවඳ එහෙම නැත්නම් පෙපරොන්චිනි වල සාර මේ දේවල් එකතු වෙන විතරයි අවශ්‍ය මම ඔයාලට මේ අතර පෙන්නන්න මේ ඉලෑසි කරන් තියෙන්නේ බොතාරක මේ පැත්තක තියෙන්නේ ගාගෙන තියෙන්නේ අපි මොනවාද දෙහි පොතු ටිකක් සුට්ටයි එක අනිත් පැත්තේ තියෙන්නේ බොතාරක ටික ගාගෙන දැන් අපි පාස් එක තම්බගෙන ඉවරලා ඊළඟ කොටසට යමු. දැන් මම මේකට තම්බ ගත්ත පාස් ටික එකතු කරගත්තා. එකතු කරගෙන ඉවරලා මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි. පොඩ්ඩක් හලවම් කරනවා. ඒ අතරම මම මේකට දෙහි පොදු ටිකයි බොතාරක ටිකයි මේකට එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරලා පොඩ්ඩක් කලවම් කරගන්න විතරයි තියෙන්නේ. පොඩ්ඩක් මේක ටොස් කරගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඇලෙන්නේ නැති වෙන්න මේ ටිකක් වතුර ගැතිය මදි නම් පාස තඹ ගත වතුර චුට්ටක් තියෙනවා නම් ඔයාලට ඒකට වතුර චුට්ටක් එකතු කර ගන්න පුළුවන් මේ වගේ මොකද එතකොට සාමාන්‍යයෙන් මේක ටිකක් තෙත ගතිය හිටිනවා මේ වෙලාවට ඔයාලගේ ගින්දර පොඩ්ඩක් වැඩි කර ගන්න පුළුවන් එකම දේ බොතක් එක චුට්ටක් මේ ඇලෙන්නේ නැති වෙන්න තට්ටක් ගාලා මේකේ මේ ඇලෙන්නේ පාස් එකේ තැනින් තැනට ඇලෙන්නේ නැත්තම් ගුලි ගුලි හිටින්නේ නැති වෙන්න කලවම් කර ගන්න ඕනේ ඒක තමයි වැදගත් වෙන්නේ බොතාර්ග කියන එක ටිකක් අපේ ඇත්තටම කරවල තෙල් දාලා වගේ රසක් ඉන්නේ අමුතු රසක් තියෙනවා ඒක අපිට ඇත්තටම අපිට හරියට ටේස්ට් එකක් ඇත්තට මේක ඇත්තටම මාළු බිත්තර කරවල වගේ හදපු එකක් ඒකින්ද ඔයාලා බලන්න මේ වගේ පාස්තාවක් අමුතු විදිහ රසවත් පාස්තාවක් හදලා කොහොමද කියලා පාස්තාලා බොතාර්ග හරිම සිම්පල් හරිම රසයි